අයුබෝවන් දුෂානි ස්ටෑරි YouTube channel එකට ඔගලන්ව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ රසවත් කොෆි කේක් රෙසිපි එකක්. මේ වීඩියෝ එකේදී මම මේ කොෆි කේක් එක හදන විදිහත් කොෆි බටර් ක්‍රීම් අයිසිං එක කොෆි ග්ලේස් එක හදා ගන්න විදිහත් ඔයගලන්ට කියලා දෙනවා. ඊට අමතරව චොක්ලට් ගනාෂ් එකකින් මේ කේක් එක ලස්සනට ඩෙකරේට් කරගන්න විදිහත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ රසවත් කොෆි කේක් එක හදාගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. මෙතන තියෙනවා බටර් ග්‍රෑම් 225යි, පාම් පිටි ග්‍රෑම් 225යි, පොඩි කැට සීනි ග්‍රෑම් 225යි, පොඩි බිත්තර නම් 5යි, ලොකු බිත්තර නම් 4යි. ඔගොලු බිත්තර බර කිරලා ගන්නවා නම් ග්‍රෑම් 225යි, මිල්ක් මේඩ් තේ හැඳි 3යි, බේකින් පවුඩර් තේ හැඳි 3යි, වැනිලා තේ හැඳයි, ඉන්ස්ටන්ට් කෝපි එහෙම නැත්නම් නෙස්කැෆෙ මේස හැඳි 1යි, උණු වතුර කෝප්ප භාගයයි. දැන් මම මුලින්ම මේ කේක් එකට අවශ්‍ය කෝපි මිශ්‍රණය හදා ගන්නවා. අපි ගත්ත මිල්ක් මේඩ් එකට ක්ෂණික කෝපි මේස හැඳ එකතු කරගෙන උණු වතුර කෝප්ප භාගෙත් මම මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට අපි මේ කෝපි ටික දිය වෙනකන් හොඳින් මේ විදිහට මේක මිශ්‍ර කර ගන්නවා. දැන් මේක අපි පැත්තකින් තියලා කේක් එක සඳහා අවශ්‍ය පිටි ටික හලාගමු. මං ගත්ත පිටි එකට මම බේකින් පවුඩර් තේ හැඳි 3ත් එකතු කරගෙන මේ විදිහට මම 3 සැරයක් මේක හලා ගන්නවා. දැන් අපි මේ පිටි එකත් පැත්තකින් තියලා කේක් එක බීට් කරගමු. අපිට මේ කේක් එක හදන්න සෙමි සොලිඩ් බටර් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ගොඩක් දියාරුත් නැති, ගොඩක් තදත් නැති කාමර උෂ්ණත්වයේ තියෙන බටර් අරගන්න. දැන් මම මේ බටර් ටික බෝල් එකකට දාගෙන විනාඩි 2ක් විතර හොඳින් ක්‍රීම් එකක් වගේ වෙලා බටර් එකේ පාට පොඩ්ඩක් ලයිට් කලර් එකක් වෙනකම් මම හොඳින් මේ විදිහට බීට් කරගන්නවා. දැන් ඕගලන්ට පේනවා ඇති මේ බටර් එකේ පාට ගොඩක් අඩු වෙලා තියෙනවා. මේ වෙලාවට පුළුවන් අපිට සීනි ටික එකතු කරගන්න. සීනි ටික එකතු කරගෙන අපි මේක නැවතත් බීට් කරනවා. මේ විදිහට අපි විනාඩි 5ත් 10ත් අතර කාලයක් හොඳින් මේ මිශ්‍රණේ ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරගන්නවා. ඒ අතරතුර බෝල් එක වටේ තියෙන මිශ්‍රණයත් මේ විදිහට හොඳින් ස්පැචුලා එකකින් එකතු කරගන්න. මම දැන් මේක විනාඩි 10ක් විතර හොඳින් බීට් කරගත්තා. දැන් ඕගලන්ට බැටර් එක පොඩ්ඩක් අල්ලලා බැලුවම සීනි සම්පූර්ණයෙන් දියබලා තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ යාන්තම් සීනි කැට අතට දැනෙනවා නම් ඒ වෙලාවට පුළුවන් අපිට බිත්තර එකතු කරගන්න. දැන් අපි බිත්තර එක බැගින් එකතු කරගනිමින් මේ විදිහට හොඳින් නැවතත් බීට් කරගන්නවා. අපි බිත්තර එකතු කරගනින්දි එක බිත්තරයක් එකතු කරගෙන විනාඩි 1මාරක් 2ක් අතර කාලයක් හොඳින් බීට් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ අතර ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ අවන් එක ප්‍රී හීට් වෙන්න දාන්න. සෙල්සියස් අංශක 175ට විනාඩි 20ක් පමණ අවන් එක ප්‍රී හීට් කරගන්න අවශ්‍ය වෙනවා. මම මේ වගේ බිත්තර එකින් එක එකතු කරගනිමින් හොඳින් බීට් කරගන්නවා. හැම බිත්තරයක්ම එකතු කරගනිද්දී අපි විනාඩි 1මාරක් 2ක් අතර කාලයක් හොඳින් බීට් කර ගැනීම අවශ්‍ය වෙනවා. මේ වගේ කේක් එක හොඳින් බීට් වුනාම කේක් එකට හොඳ වොලියුම් එකක් ලැබෙනවා වගේම කේක් එකේ තියෙන සොෆ්ට් ගතියත් ගොඩක් වැඩි වෙනවා. මේ වගේ කේක් එකක් ඔයගලන්ට හරියටම බීට් කරගන්න පුළුවන් කිචන් ටයිම් එකක් හරි ඔයගලගේ ෆෝන් එකේ තියෙන ටයිම් එක හරි භාවිතා කරගෙන. ඔගල මේ විදිහට හරිම වෙලාවට බීට් කරගත්තොත් ඔගලන්ට හොඳ කේක් එකක් නිවැරදිව හදාගන්න පුළුවන්. දැන් අපි බිත්තර පහම එකතු කරගෙන හොඳින් මේක බීට් කරගත්තා. ඊළඟට අපි හෑන්ඩ් මික්ස් එක ඉවත් කරගෙන පිටි ටික එකතු කරගමු. මම දැන් මේකට වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට අපි හදාගත්ත කෝපි මිශ්‍රණයත් පිටි මිශ්‍රණයත් මාරුවෙන් මාරුවට මේ බැටර් එකට එකතු කරගන්නවා. කෝපි මිශ්‍රණයේ කොටස් 2කිනුත් පිටි මිශ්‍රණයේ කොටස් 3කිනුත් තමයි මම මේ බැටර් එකට එකතු කරගන්නේ.
අපි මේ වෙලාවට බැටර් එක තදින් බීට් කරගන්නේ නැහැ මේ වගේ ස්පැචුලා එකකින් නැත්තම් ලී හැන්දකින් අපි පිටි ටික හරිම හිමින් මේ බැටර් එකට ෆෝල්ඩ් කරගන්නවා දැන් මම ඉතුරු වෙලා තියෙන අනිත් කෝපි ටිකත් එකතු කරගෙන අපේ පිටි වලින් කොටසක් නැවතත් මේකට එකතු කරගන්නවා ඊළඟට තව ටිකක් හොඳින් මේකේ කැඩ නැති වෙනකන් කලවම් කරගෙන අන්තිම පිටි කොටසත් මම මේ බැටර් එකට එකතු කරගන්නවා අපේ දැන් කේක් බැටර් එක ලෑස්ති. අපේ දැන් බේක් කරන්න ගන්න pan එක සූදානම් කරගමු. මම අරගෙන තියෙනවා අඟල් 8ක baking pan දෙකක්. මම මේ විදිහට pan දෙකේම හොඳින් බටර් තවර ගන්නවා. pan දෙක වටේටත් මේ විදිහට හොඳින් බටර් තවර ගන්නවා. ඊළඟට මම බේකින් පේපර් එකක් මේ pan දෙකේම අඩියට මේ විදිහට දා ගන්නවා. දැන් මම මේ බේකින් pan දෙකටම එක සමානව මේ බැටර් එක දා ගන්නවා. ඔයාලට බේකින් pan දෙකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. කිලෝ එකක් දා ගන්න පුළුවන් ඕනෑම කේක් තැටියක මේ කේක් එක බේක් කර ගන්න පුළුවන්. දැන් මම මේ කේක් බැටර් එකේ තියෙන වායු බබළු ටික ඉවත් කරගන්න මේ විදියට හොඳින් මේ සෙවුරට ටැප් කරගන්නවා. දැන් අපේ අවන් එක විනාඩි 20ක් පමණ ප්‍රී හීට් වෙලා තියෙන්නේ. දැන් මම අවන් එකේ මැද රැක් එකට මේ විදියට කේක් pan දෙක දාගන්නවා. දැන් අපි මේ කේක් එක සෙල්සියස් අංශක 175 විනාඩි 30 45ක් අතර කාලයක් බේක් කරගන්නවා. මගේ කේක් එක බේක් වෙන්න පැය භාගයක් පමණ ගත වුණා. ඊළඟට මම කේක් එක මේ විදිහට ටූත්පික් එකක් ගහලා බලනවා හොඳින් බේක් වෙලා තියෙනවද කියලා. මේ විදිහට ටූත්පික් එක හොඳින් පිළිසිදු වෙනවා නම් ඒ කියන්නේ අපේ කේක් එක හොඳින් බේක් වෙලා. දැන් මම කේක් දෙකම pan එකකින් ඉවත් කරගෙන මේ වගේ cooling rack එකක් උඩින් තියාගත්තා. ඊළඟට අපිට පුළුවන් මේ කේක් එක හොඳින් නිවෙනකන් අපේ coffee icing එක හදාගන්න. coffee icing එක සඳහා අපිට අවශ්‍ය වෙනවා icing sugar gram 250 කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 125 මම මෙතන කජු ටිකක් කුඩු කරගෙන අරගෙන තියෙනවා ඊළඟට ඉන්ස්ටන්ට් කෝෆි මේස හැන්දක් අවශ්‍ය වෙනවා උණු වතුර මේස හැන්දක් අවශ්‍ය වෙනවා මුලින්ම අපි කෝපි ටික උණු වතුර මේස හැන්දේ හොඳින් මේ විදිහට දිය කරගන්නවා ඊළඟට අපි බෝල් එකකට බටර් ටික එකතු කරගෙන මේ වගේ විනාඩි 5 10ත් අතර කාලයක් බටර් වල තියෙන පාට පොඩක් අඩු වෙනකන් හොඳින් බීට් කරගන්නවා. දැන් හොඳින් හලාගත්ත අයිසින් සුගර් මම මේකට එකතු කරගන්නවා. දැන් අපි මේක හොඳින් ක්‍රීම් එකක් වගේ වෙනකම් විනාඩි 10ක් විතර බීට් කරගමු. ඊළඟට අපි ඉස්සෙල්ලා හදාගත්ත කෝපි මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. මෙහිම කෝපි එකතු කරගනිද්දී අපේ කෝපි මිශ්‍රණය හොඳින්ම නිවිලා තියෙන්න ඕනි. එහෙම නැත්නම් අපේ අයිසින් එකේ දියාරු ගතිය වැඩි වෙන්න පුළුවන්. මම දැන් මේ කෝෆි අයිසින් එක විනාඩි 10ක් පමණ බීට් කරගත්තා. ඕගලන්ට අවශ්‍ය නම් මේකට කිරි තේ හැන්දක් හෝ දෙකක් එකතු කරගන්නත් පුළුවන්. අපි දැන් කෝපි අයිසින් එක හදාගෙන ඉවරයි. අපි ඊළඟට කේක් එක අයිසින් කරගමු. දැන් මම කේක් පෝඩ් එකක් අරගෙන මේ විදියට අයිසින් ටිකක් තවර ගන්නවා. දැන් අපි හදාගත්ත කේක් දෙකෙන් එකක් මම මේ විදියට බෝඩ් එක උඩින් අලව ගන්නවා. මේ වෙලාවේදී කියන්න ඕනේ අපේ කේක් දෙකම හොඳින් නිවිලා තියෙන්නේ.
ඊළඟට මම කේක් එක සෑන්ඩ්විච් කරගන්න මේ විදිහට තව අයිසින් එකතු කරගෙන හොඳින් මේම කේක් ස්පැචුලා එකෙන් අයිසින් ටික මේ ලේයර් එක උඩින් තවර ගන්නවා. දැන් මම අනිත් කේක් ලේයර්කත් මේ විදිහට තියාගෙන කේක් එක වටේටම අයිසිං තවර ගන්නවා. ඊළඟට මම මේක ටර්න් ටේබල් එකක් උඩින් තියා ගන්නවා. තියාගෙන වටේටම හොඳින් අයිසිං තවර ගන්නවා. ඊළඟට කේක් කෝම් එකක් අරගෙන වටේ තියෙන වැඩිපුර අයිසින් ටික ඉවත් කරගන්නවා. ඒ වගේම කේක් එක උඩ තියෙන වැඩිපුර අයිසින් ටිකත් මේ විදිහට ඉවත් කරගන්නවා. දැන් මම කුඩු කරගත්ත කජු කේක් එක වටේටම මේ වගේ එකතු කරගන්නවා. ඕගලන්ට මේ වෙනුවට රට කජු ආමන්ඩ් වගේ ඕනෑම දෙයක් එකතු කරගන්න පුළුවන්. මම දැන් වටේටම කජු එකතු කරගෙන ඉවරයි. ඊළඟට අපි බලමු මේ කොෆි ග්ලේස් එක හදාගන්නේ කොහොමද කියලා. කොෆි ග්ලේස් එක සඳහා අපිට අවශ්‍ය වෙනවා අයිසින් සුගර් ග්‍රෑම් 120ක්, උණු වතුර මේස හැන්දක දිය කරගත් ක්ෂණික කෝපි තේ හැන්දක්, දිය කරගත් බටර් මේස හැඳි දෙකක්. මම දැන් මේ වගේ භාජනයක් අරන් නටන උණු වතුර එකතු කරගන්නවා. ඊළඟට අපි අයිසින් සුගර් තියෙන භාජනය මේක උඩින් තියලා දිය කරගත් බටර් ටිකත් කෝපි ටිකත් මේකට එකතු කරගන්නවා. අපේ අයිසින් සුගර් ටික බටර් ටිකට හොඳින් දිය වෙනකන් අපි මේක කලවම් කරගමු. ඔයගලන්ට මේක ඩබල් බොයිල් ක්‍රමයට වුණත් හදාගන්න පුළුවන්. දැන් අපි කොෆි ග්ලේස් එක හදාගෙන ඉවරයි. ඕගලන්ගේ ග්ලේස් එකේ ගොඩක් දියාරු ගතිය අඩු නම් ඕගලන්ට උණු වතුර තේ හැන්දක් හෝ දෙකක් තව එකතු කරගන්නත් පුළුවන්. දැන් අපි මේ ග්ලේස් එක කේක් එක උඩට දාගමු. කේක් එක වටේටම මම මේ විදිහට ග්ලේස් එක එකතු කරගන්නවා. දැන් ඊළඟට මම කේක් එක උඩ ලස්සන රටාවක් දාගන්නවා. මම ඒකට පාවිතා කරන්නේ වයිට් චොක්ලට් ගනාෂ් එකත් ඩාර්ක් චොක්ලට් ගනාෂ් එකත්. මේ තියෙන වයිට් චොක්ලට් ගනාෂ් එක මම මේ ගනාෂ් එක හදාගත්තේ වයිට් චොක්ලට් ග්‍රෑම් 30කට විපින් ක්‍රීම් තේ හැඳි දෙකක් එකතු කරගෙන. ඕගොල්ලන්ට මේක ඩබල් බොයිල් ක්‍රමයට හෝ මයික්‍රෝවේව් එක භාවිතා කරගෙන දිය කරගන්න පුළුවන්. ඊළඟට මම මේ ගනාෂ් එක පයිපින් බෑග් එකකට හෝ සිප්ලොක් බෑග් එකකට දාගෙන මේ වගේ ලස්සනට කේක් එක උඩින් ඉරි ටිකක් ඇඳ ගන්නවා. දැන් මේ තියෙන්නේ ඩාර්ක් චොක්ලට් ගනාෂ් එක. ඩාර්ක් චොක්ලට් ගනාෂ් එක මම හදාගත්තේ කුකින් චොක්ලට් ග්‍රෑම් 30ක් විපින් ක්‍රීම් මේස හැන්දක් දාලා තිය කරගෙන. ඕගලන්ට මේ ගනාෂ් හදාගන්න විපින් ක්‍රීම් ගන්න අපහසුයි නම් බටර් හෝ කිරි එකතු කරගන්න පුළුවන්. මම මේ හැමදේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔගොල්ලෝ රෙසිපි එක එතනින් අරගන්න. දැන් මම මේ වගේ කොක්ටේල් ස්ටික් එකක් අරගෙන කේක් එක උඩ ලස්සන රටාවක් මතු කරගන්නවා. මේක හරිම පහසුවෙන් ඕගොල්ලන්ටත් කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසවත් කොෆි කේක් එක. ඉතින් මං හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා හරිම ලේසියෙන් මේ වගේ රසවත් කොෆි කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මට ලයික් එකක් දාන්න, යාළුවොත් එක්ක ෂෙයා කරන්න, ඒ වගේම දුෂානිස් ඩයරි එකට සබ්ස්ක්‍රයිබ් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා මේ කේක් එක හැදුවොත් අනිවාර්යයෙන්ම දුෂානිස් ඩයරි ෆෑන් පේජ් එකටත් ඕගොල්ලන්ගේ ෆොටෝ එකක් එවන්න. ඉතින් ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකක් අරන් මං එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.